දේශපාලන ව්‍යාපාරයකට නායකත්වයේ දෙන්න තරම් ජේෂ්ඨ සමාජිකයෙක් නැතිව ස්වාමින් වහන්සේ නමක් මේ දේශපාලන තනතුරකට පත් කර ගැනීම හරහා සාංගික කරලා තියෙනවායි කියලයි අපිට මේකෙන් පේන ප්‍රධානම කාරණේ. පොහොට්ටුවට නම් අනාගතයක් නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටුවේ පිහිට හැර වෙන කිසිම පිහිටක් තියෙනවායි කියලා පේන්නේ නැහැ. මොකද එතුමා පත් කළේ පොහොට්ටුව, එතුමාව රකින්නේ පොහොට්ටුව, එතුමත් එක්ක මේ ගමන යන්නේත් පොහොට්ටුව. පොහොට්ටුවේ බංකොලොත් භාවය තමයි මේ ප්‍රදර්ශනය කරන්නේ. මොකද දේශපාලන ව්‍යාපාරයකට නායකත්වයේ දෙන්න තරම් ජේෂ්ඨ සමාජිකයෙක් නැතිව පොහොට්ටුව අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන එක තමයි අපි මේකෙන් පේන කාරණේ. විශේෂයෙන්ම ස්වාමින් වහන්සේ නමක් මේ දේශපාලන තනතුරකට පත් කර ගැනීම හරහා උන් ප්‍රදර්ශනය කරලා තියෙන ඒක. සමග ජන බලවේගය නම් ඇත්තටම අපි එවැනි අගෞරවය මහා සංඝරත්නයට කරන්නේ නැහැ. අපි කනගාටු වෙනවා ඇත්තටම පොහොට්ටුව වැටලා තිබෙන තත්ත්වය ගැන. පොහොට්ටුවට අද ඒ සඳහා සුදුසු පුජ්‍යලයක් තෝරා ගැනීමට නොහැකි මට්ටමකට රට තුල බංකොලොත් භාවයක් ඇති වෙලා තිබෙනවා. ගමේ ඒ අයට කිසිම ආකාරයක පිළිගැනීමක් අද ලැබිලා නැහැ. ගමේ ඡන්දවල ඒගොල්ලෝ විශාල බිඳවැටීමක් ඇති වෙලා තිබෙනවා. ඒ ගැන විශ්වාසයක් නැති මට්ටමකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ඒ අයගේ හොඳම බිඳවැටීම තමයි මේ වාර්තා වෙන්නේ. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අයින් කරලා ඒ වෙනුවට ඒ සඳහා ගැළපෙන පුජ්‍යලයක් නැත්තම් සුදුසු දේශපාලඥයෙක් තෝරා ගන්න නොහැකි වෙලා දැන් ඒ වෙනුවට පොහොට්ටුව පක්ෂය මහා සංඝරත්නයේ ස්වාමින් වහන්සේ කෙනෙක් පත් කරගෙන සාංගික කරලා තියෙනවායි කියලයි අපිට මේකෙන් පේන ප්‍රධානම කාරණේ. පොහොට්ටුවට නම් අනාගතයක් නැහැ. මොකද රටේ ජනතාව දිගින් දිගටම පොහොට්ටුව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. මේ අරගලේ ඇති වුණේ ඇයි? අරගලේ ඇති වුණේ පොහොට්ටුවේ ක්‍රියාකාරීත්වයේ තිබුණු බිඳවැටීම හේතුවෙන් රට බංකොලොත් වීම නිසානේ. එතකොට මේ බංකොලොත් කරපු කණ්ඩායමකට රට යලි බාර දෙන්න මහජනතාවට මානසික රෝගයක් නැහැනේ. ඒගොල්ලෝ බලන්නේ රටට අලුත්ෙන් යමක් කරන්න පුළුවන් කණ්ඩායමක්. ඒ නිසා අපිට නම් කිසිම අභියෝගයක් නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට පොහොට්ටුවවත් වෙන දේශපාලන ව්‍යාපාරයක්වත් පුජ්‍යලයක්වත් කිසිම ආකාරයේ අභියෝගයක් නෙවෙයි. ඉතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැන් පොහොට්ටුවේ නායකයෙක් මිස අපේ නායකයෙක් නෙවෙයි. මොකද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොහොට්ටුවේ පිහිට හැර වෙන කිසිම පිටක් තියනවා කියලා පේන්නේ නැහැ. මොකද එතුමා පත් කළේ පොහොට්ටුව, එතුමාව රකින්නේ පොහොට්ටුව, එතුමත් එක්ක මේ ගමන යන්නේත් පොහොට්ටුව කියලා අපිට පේන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට වෙන කිසිම විකල්පයක් නැහැ. පොහොට්ටුව එක සහ UNP එක එකට යන ගමන හැර. ඉතින් මේකට අපි කියන්නේ ඇත්තටම අලි කපුටු පොහොට්ටු සන්දානය කියලා. ඉතින් එතනින් එහාට වෙන යමක් නැහැ. මේ සන්දානයට නායකත්ව දෙමින් සමහර විට රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කටයුතු කරයි. සමගි ජන බලවේගයේ අපි ආණ්ඩුව මේ යෝජනා කරන කිසිම ජාතික ආණ්ඩු වැඩපිළිවෙලකට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද මේ කතාව ප්‍රචාරය කරන්නෙම ආණ්ඩුව. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ කණ්ඩායම් විවිධ මාධ්‍ය උපක්‍රම යොදලා මේවා ප්‍රචාරය කරමින් තිබෙනවා. ඉතින් අපි මේවට අහු වෙන්නේ මොකටද? රටේ ජනතාව අපේ බලාපොරොත්තු වෙන්නේ හවුල් ආණ්ඩු හදන එක නෙවෙයි. එහෙම නැත්නම් මේ බංකොලොත් කරපු කණ්ඩායමට මුක්කු ගහන එකත් නෙවෙයි. අපි අපෙන් බලාපොරොත්තු වෙන්නේ අලුත්ම ආණ්ඩුවක්. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් හදන එක. ඉතින් ඒකට අපිට අවස්ථාව තියෙද්දි අපි මොකටද කාගේවත් මැති ඇමතිකම් පස්සේ දුවන්නේ? මම හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයත් මේක තේරුම් ගන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන රටට ජාතික වැඩපිළිවෙලක් මිසක ජාතික ආණ්ඩුවක් නෙවෙයි. ඉතින් ජාතික වැඩපිළිවෙලක් නැතුව ජාතික ආණ්ඩුවක් හදන්නේ මොකටද? මේ හදන්නේ බලය රැකගන්න. දැන් මේ ලේබලේ අලවගෙන පෞගේ කාලේ කොච්චර ආණ්ඩු කළාද කියලා බලන්න. ඒ කරපු හැමෝම එකතු වෙලා අවසානයේ කලේ රටේ ජනතාවට බදුබර පටවන එක හැර වෙන කිසිම විකල්පයක් නැහැ. අපි කිසි විටකත් බංකොලොත් ආණ්ඩුවක කොටස්කාරව වෙන්න සූදානම් නැහැ. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ. News1st YouTube channel අදම subscribe කරන්න. News1st ජනතාව සමග